දෙසීය රඹුක්කන සිද්ධියෙන් පස්සේ රටේ ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ මෙතනින් අපිට පුළුවන් නම් පක්ෂ නායකින් කෙටි වෙලාවක් මුණ ගැහිලා අපි මේ කාරණයට වෙන් කරන කාලේ අනික් කොට වෙන් කරන කාලේ තීරණය කළා අපි වැඩ කටයුතු කරමු. මේ සම්බන්ධව ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. තව දුරටත් පක්ෂ නායක රැස්වීම තියලා අපි කාලේ ගන්න අවශ්‍ය නැහැ. අපි කැමති ආරක්ෂක ශිෂ්ටාචාරය පොලිස් ශිෂ්ටාචාරය බහර මෙතුමට ඒ ප්‍රකාශය කරන්න දීලා අපිට කැමති ඒකට ප්‍රතිචාර දක්වන්න. මම හිතන්නේ ඔකට තව විනාඩි 10ක් පක්ෂ නායක රැස්වීම තියෙනවා කියන්නේ තවත් විනාඩි 10ක් පාර්ලිමේන්තුවේ වේලාව නාස්ති කිරීමක්. අද රටේ තියෙන තත්ත්වය භයානක තත්ත්වයක්. අපි තීරණය කරන්න මොකද්ද අපි කරන්න කියලා. අද පැතිරෙන්න පුළුවන්. මට ආරංචි වෙලා තුනේ එක එක නිශ්ශබ්දලා ඉන්නේ. එක එක ප්‍රදේශවලට මේක පැතිරෙන්න පුළුවන්. ඒ තරුණයා ඝාතනය ඇතුළු අනික් වෙඩිතැබීම් සියල්ලම සැලසුම් සහගතව කරපු දෙයක් කියන එක තමයි මම මේ අවස්ථාවේදී කියන්නේ. මොකද මේ සෙල් බවුසරේ එනවයි කියලා තිබුණේ අපේ කතානායකතුමනි මේ ඊට කලින් දවසේ. ඒ කලින් දවසේ මේ බවුසරේ එනවයි කියලා ඉන්දන පිරුම්හලෙන් ඒ කියන්නේ විද්‍යුත් සේවා සම්පකර සමිතියෙන් දැනුම් දීලා තිබුණා. මේකවල දවස් දෙකක් මේ ඉන්දන පිර මේ පෝලිං වල ගත කෙරුවා. ඊට පස්සේ තිබුණ ආවේගයක් ඉහිලි තමයි මේ අය හැසුරුනේ. ඊට පස්සේ මේක රෑ එනවයි කියලා කිව්වට කරු කතා නැගතුමනි මේක ආවේ පහුවදා. ඒ කියන්නේ මිල වැඩි වුණාට පස්සේ මක නතර කරලා. ඒකෙනුත් දුකු මුදල් වංචාවක් කරන්න තමයි විද්‍යුත් සේවා සම්පකර සමිතිය කටයුතු කරලා තිබුණේ. ඒක උඩ තමයි මේ ආවේගය ඇති වුණේ ජනතාවට. ඒ නිසා තමයි බෞසරේ නතර කරලා තිබුණ කරු කතා නැගතුමනි. වෙනවම පරීක්ෂණයක් දැන් පවත්වනවා. ඔබතුමාගේ අවසරයේ පරිදි මේ ඊයේ සිද්ධිය ගැන අපි කතා කරන්න සූදානම්. අපිට දැන් අවස්ථාව ලබා දෙන්න. මේ නිකම් බොරුවට මේ එක එක තැන් වල අහුමුල වල ගිහිල්ලා සාකච්ඡා කරන්න ඕනේ නැහැ. දැන් අපි ඒක කතා කරමු. මට මූලික කටයුතු ටික ඉවර කරන්න දෙන්න. මේක තමයි මූලික කටයුත්ත. න්‍යාය පත්‍රේ විනාඩි 5යි යන්නේ ඒක. ඒකට අවස්ථාව ලබා දෙන්න. කරු කතානායක. ආවේ වැඩ කටයුතු. කරු කතානායක. මිනිත්තු 10කට කල් තබන ලැබෙයි. පාසල් ළමයි රැකියාවලට ගියාය පැය ගන්නක් රැස්වී ආදුණා. මේ කලාකාරින් ත්‍රිවිධ රතවලට ගිනි තියාගත්තා ඉන්ධන ලීටර් 33000ක් සහිත බවුසරයක් ගිනි තබන්න සූදානම් වූ අවස්ථාවේදී පොලිසිය තමන්ට පැවරී ඇති බලතල අනුවේ පාලනය කළා. මේ ගිනි තැබීම සිදු වුණා නම් අද රඹුක්කනක් නැහැ. පොලිසිය මේ අවස්ථාවේදී කටයුතු කළේ පොලිස් ආඥා පනත හා පොලිස් නියෝග වලට අනුවයි. පොලිස් ආඥා පනතේ 56 වගන්ති අනුවත් දණ්ඩ නීති සංග්‍රහය අනුවත් පොලිසියට මේ සඳහා අවශ්‍ය බලය තියෙනවා. දරු කතානායකතුමනි ඊයේ පොලිස් ප්‍රතිතුමා කිව්වා අවම බලය ඉක්මව වැඩ කරාද කියලා. අරු කතානායකතුමනි මේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා අවිස්සාවේලේ ජේල පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් දැන්ටමත් පත් කරලා තියෙනවා. ඒ වගේම රඹුක්කනදී පොලිසිය කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කළා. මෙම කමිටු වාර්තාව අපි කඩිනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉල්ලීමක් කරලා තියෙනවා උද්ඝෝෂකයන් හැදුවේ බෞසරයට ගිනි තියන්න. එහෙම ගිනි තිබ්බා නම් ලොකු විනාශයක් වෙනවා. මං අහන්න කැමති වෙඩි තියෙන එකවම බලේද? මිනි මරණ එකවම බලේද? මේවා අහගෙන ඉන්න බැරි නරි ටිකක් හිවල්ලු ටිකක් කෑ ගහනවා. ඒවට අපි සැලෙන්නේ නැහැ. පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමා කිව්වා මේ සභාවේ ඉන්න පක්ෂ නායකයෝ හැමෝම ගිහිලා කියනවා නම් ජනාධිපතිතුමාට ඉල්ලා ස්වෙන්ඩේ කියලා එතුමා ලෑස්ති කියන වචනේ ඔබතුමා කිව්වා. අපි කියනවා අපි සූදානම් මේ දේ කරන්න. මේ තියන්නේ ඒෂියා වීක් එකේ මේ කලුනා කරලා කියන දේ අහගන්න. මම ඉල්ලන්න කැමති මේ අන්න වස්වෙන්න කියලා. ඒක ඇති දැන්. රටේ මිනිස්සු බය වෙලා. මිනිස්සු පාරේ තවත් මොනවද මේ කියන්නේ? තව මොනවද කතා කරන්නද? කරුණාකරලා මේක අපි යෝජනා කරලා තියෙන විදිහට අන්තර්වාර සභාවකට මේක පාර්ලිමේන්තුවේ බාර දෙන්න දෙපැත්තේ. ඒ පැත්තට වඩා හොඳ මිනිස්සු මේ පැත්තේ ඉන්නවා. අස්වැච්ච කැබිනට් ඇමතිවරු දෙවෙනි පෙළියට ගිහිල්ලා කොහොමද වෙන්නේ? රාජ්‍ය ඇමතිවරු තුන්වෙනි පෙළියට ගිහිල්ලා. ඔය වෙන්න පුළුවන්ද? මේ නිසා මේක නවත්තන්න. මේක ඇති දැන්. මේක අපේ රට. මේක අගමැතිවරයාගේ රටක්වත් ජනාධිපතිවරයාගේ රටක්වත් රාජපක්ෂවරුගේ රටක්වත් නෙවෙයි. මේක තේරුම් ගන්න. අනුරයා පළවෙනි වරට පාර්ලිමේන්තුව ආපු කෙනෙක් නෙවෙයි. හොඳින් මතක තියාගන්න පාර්ලිමේන්තුවේ ආසන වෙන් කරන්නේ ඔබතුමාගේ එකඟතාවෙන් ආණ්ඩු පක්ෂයේ කාර්යාලෙන් ඉග උගත් අයක වගකීමකින් කතා කරන්න කියන එකයි මම කියන්නේ නිවැරදි කරුණු. පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරුව වෛරයෙන් මේ විසඳන්න බෑ. මම අද ලංකාවේ ඉන්න හමුදාවේ ඉස්සස්ම නිලධාරියෙක් ගෲප් එක ෂෙයා කරනවා. මෙන්න මම ඔබතුමාට පෞද්ගලික පරීක්ෂණයක් කරන්න
මේකේ තියෙනවා පෝස්ට් එකක් රඹුක්කන වෙඩි වෙදී මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිවේ අම් ගුණහරප එන්නේ කරට චමින්ද ලක්ෂාන් රඹුක්කන හිරවණ්ඩඩුව නාරම්බැද්ද ගම්මානේ 2007 වසරේදී රඹුක්කන හර්ෂේත්තියාරච්චි මහතාගේ මරණයට සැකකරු ලෙස බන්ධනාගාරගතව ඇත කලක් ඒජාපේ ආසන සංවිධායකයෙකු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව් සම්සිංහ මහතාගේ වර්තමාන සජීව රඹුක්කන ආසන සංවිධායක අජිත් සෙනරත්නාගේ ප්‍රබල ආධාරකරුවෙකු ඒතර ඒකද මරන්න හේතුව ඒකද මරන්න හේතුව මේක දාලා දින මිනිහා මේ පෝස්ට් එක දාලා දින ලංකාවේ හමුදාවෙ ඉන්න ඉස්සස්ම නිලධාරියෙක් නම ඕනනම් කියන්න දකුණු අත කොටෝබේ රාජපක්ෂගේ එතකොට වෙන කවුද නම කියන්න බලන්න ඕනේ සවින්ද සිල්ලා දාලා දින